had the qubit. Gone early. මං කියවපු ගම්පෙරළිය පොතේ නැති ඔයා කියවපු පිටුව මොකද්ද? ආ කියවන්න. මොකටද හොරෙන් බලන්නේ? හොඳටම දන්නවා නංගා අපි ගන්න හැම නිවැරදි තීරණයකටම තාත්තිය අකමැති වෙන්නේ නැහැ කියලා. ඒත් මමයි එයයි නොදන්න ඒ කඩදාසිය නිවැරදි තෝරා ගැනීමක් නෙවෙයි කියලා ඔයාගේ හිත කියනවද? ममताम तोरगते नति दयागन ओयालव जनमत करान बाया तोरागनीमट बाया ओयागे हित किए न අක්කගෙන් අහලා බලන්න ඕනේ කියලා. ඒත් ඔයාගේ උහිත කියනවා ලැජ්ජ නැද්ද මෝඩිය එහෙම කරන්න කියලා. මං හරිනේ? අනේ යන්න නේ යන්න. දන්නවද නංගා? අපේ තාත්තේ කතා කරලා තියෙන තරමක් කතා කරලා තියෙන්නේ ආදර සම්බන්ධ නඩු. ඉතින් අපි මොකටද නිකම්බරුවට මහන්සි වෙන්නේ? අපි මෙයාගෙන අහලා බලමු තාත්තිගෙන් ඇත්තම ඔයාට ආදරේද නැද්ද කියලා. ओक पड़ी कराट इरान तरंग हय्याक नैक धन्यवाद मम इरांदीन मेरी करण इतकोट ओया ओया तमाय मगे देवनी मनमाली होने बैसर वेन्ने हेमना मोबाइल फोन ने का ऐत किएन ओया रखियापो गोडे टीशद अखी ओय विधियर मिनी सुट कर हाटेपा मिनी है कुपदीन तेनट वाडा हे आदन जीवात्न ताते वाटी ना සමහර ලොකු තැන්වල ජීවත් වෙන මිනිස්සු වැඩි හරියක් ජීවත් වෙන්නේ හිරගෙවල් නංගි ඔයා මේ ලෝකෙ ගැන දන්නේ තාම බොහෝම පොඩ්ඩයි අනික මේ ඔයාගේ මේ දේශපාලන දර්ශනයට මේ හැමදේම වැහිලා තියෙන්නේ ඔයාගේ පරමාදර්ශී ලෝකය තාමත් බිහි නොවුණු එක ඔයාලා කීප දෙනෙක් ඇරුණහම මේ සමාජේ වෙන කාටවත් ඒක ගොඩ නගා ගන්න කිසිම උමනාවක් නැහැ. යෝ අක්කි ඇති. හොඳටම ඇති. මට හැම දෙයකටම වඩා ඔයාගේ ලෙක්චර්ස් ගොඩාක් බෝරිං අනේ.
සෙල්ලම් කරන්න කියලා. දැන් මේ සෙල්ලම හොඳටම ඇති තාත්තේ. තාත්තට උනත් හැමදාම දුක් විඳින්න බැහැනේ. දැන් ප්‍රියන්වදා කියන්නේ මම ඉන්නේ දුකෙන් කියලා නම් ඒ කතාව සම්පූර්ණ වැරදි. බොරුවක්. මොකද මම බොහොම සැහැල්ලුවෙන් සන්තෝෂෙන් දැන් ඉන්නේ. හැබැයි ඉතින් ප්‍රියන්වදා මේ ආපු කාරණාව මගේ සන්තෝෂ සැහැල්ලුව නැතුව යන දෙයක් නම් මට දුක හිතෙන්නත් පුළුවන්. අපි යන් අලින් යන්නේ. මං කිව්වනේ මේගොල්ලන්ට තේරුම් කර දෙන්න බැහැ කියලා. තාත්තේ මල්ලි දක්ෂේ ඒ වගේම හොඳ නිර්මාණකරුවෙක්. අපිට සැප විඳින්න ඕන නම් අපිට සල්ලි හොයන්න ඕනේ. අන්න එතෙන්දී මල්ලි ගොඩක් අදක්ෂයි. ඕවයින් පෝසත් වෙන්නේ පිට මිනිස්සු. දැන් ප්‍රියන්වදා මට මොනවද කරන්න කියන්නේ? තාත්තේ නලින්ගේ හොඳ යාළුවෙක් කියනවා. එයාට හොඳට සල්ලිත් තියෙනවා. එයා අපිට උදව් කරන්නක් කැමතියි. එයා කියන විදිහට මේ මල්ලිගේ සෙල්ලම් බඩු පිටරට උනත් යවන්න පුළුවන්. බොහොම අපූරුයි. බොහොම අපූරුයි. එහෙනම් මගේ පුතා ඒ තරම් දක්ෂයි. තාත්තේ අපිට මල්ලිව ඩිසයින් හැටියට තියාගෙන තව ලොකු මැෂින් ටිකක් දාලා මේ වැඩේ ලොකුවට කරන් යන්න පුළුවන්. අනික මේ සරංගෙන්දන් ඉන්න මිනිස්සුන්ට වඩා හොඳ සේවකයෝ ටිකක් දාලා මේ වැඩේ කරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ගමේ මිනිස්සුන්ව පාරට ඇදලා දාලා මල්ලිගේ දැනුමෙන් නලින්ගේ මිනිස්සුව පෝසත් කරන්න. අනේ ළමයිනේ, මෙච්චර කාලයක් සිද්ධ වෙන විදිහට ඔයගොල්ලන්ගේ රාජකාරියක් බලාගෙන හිටියානම් නේද හොඳ? හරි, තාත්ත දැන් මේ කියන්නේ ඔයාලා දෙන්නට මෙහි ඕන දෙයක් වෙච්චාවි කියලා අපිට හෙට වෙලා ඇහැ කණ පියාගෙන බලන්න ඉන්න කියලා. මෙච්චර කාලයක් ඔය දෙන්නගෙන් හොයලා බැලුවේ නෑ කියලා. මගේ මතකය හරිනම් පුතේ, අම්මගේ දානෙට ඇවිල්ලා ගියාට පස්සේ උඹලා මේ ගෙදරට පය තිබ්බ පළවෙනි දවස නේද? අම්මගේ ඊළඟ දානෙත් ළඟයි. තව මාස දෙකයි දවස් හතයි. දැන් ඉතින් ඔය ආවේකේ ඒකවත් මතක තියාගෙන ගිහිල්ලා වරද්දන් නැතුව ඇවිල්ලා යමල්. අර කෙහෙල් කන කොයි වරක ගෙඩිය ගුයි ඇති. යන්න ඵලයන්න. මොනවද තවත් බලන් ඉන්නේ?